ගීතාාවලිය පළවෙනිි පරිච්චේදය. ධර්මිෂ්ටය සහ දුෘෂ්ටයා දෘෂ්ටයන්ගේ මන්ත්‍රණ අනුව නොයන්නාව පෞකාරයන්ගේ මාර්ගෙහි නොසිටින්නව් නින්දා කරන්නන්ගේ ආසනෙහි නොහිදන්නාව ස්වාමින්ගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නව. උන්වහන්සගේ ව්‍යවස්ථාව රෑදවල් මෙනෙහි කරන්නව මනුෂ්‍ය ආශිර්වාදලද්දේය. ඔහු දිය ඇලවල්ලඟ හිඳ වූ නියම කලට පල දෙන නොමැලවන කොල ඇති ගසක්කා සමානවන්නේය ඔහු කරන සියල්ල සපලවෙයි දුෘෂ්ටියෝ එසේ නොව සුළගෙන් විසරයන බොල්හා සමානය එබවින් දුෘෂ්ටියෝ විනිශ්්‍යේහිද පෞකාරයෝ ධර්මිෂ්ටියන්ගේ සමාගම් හිද නොසිටින් නෝය. මක්නිසාද ස්වාමින් වහන්සේ ධර්මිෂ්ටයන්ගේ මාර්ගය දන්නාසේක නොමුත් දුෘෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය ගීතාවලිය දෙවැනි පරිච්චේදය අභිෂය කලත් තැනැත්තාගේ රාජ්‍යය මනුෂ්‍ය ජාතීහු කුමට කෝලහාල කෙරෙද්ද මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්පල දෙයක් යෝජනා කරෙද්ද ස්වාමින්ටද උන්වහන්සේගේ අභිෂය කළත් තැනත්තාන්තද විරුද්ධව පොළවේ රජවරු සැරසෙති අධිපතියෝද එක්ව මන්ත්‍රණය කරෙති අපි ඔවුන්ගේ බැමි කඩා දමා ඔවුන්ගේ ලනු අප කරෙන් ඉවදලමුයි කියද ස්වර්ගේ හිඳන තැනන් වහන්සේ සිනාසෙන සේක ස්වාමින් වහන්සේ ඔවුන්ට පරිහාස කරන සේක කල්හි උන්වහන්සේ කෝපේ නෝුන්ට කතාකොට තමන් උදහසින් ඔවුන් කලබනසේක් මම සියොන්නම් මාගේ පිරිසුදුකන්ද මතුයෙහි මාගේ රජවරුන් පිහිටුවන්නමි කියන සේක මම නියම ප්‍රකාශ කරන්නෙමි ස්වාමින් වහන්සේ මට කතාකොට දුඹ මාගේ පුත්‍රේහිය අදනුබ ජනත කෙළමි මාගේෙන් නිල්ලව එවිට නුබේ උරුමට ජාතීන්ද නුබේ කොටසට පොළවේ සීමමාන්තය දක්වාද දෙන්නෙමි නුඹ ඔවුන් යදන්ඩකින් බිඳ කුඹලෙකුගේ භාජනයක් මෙෙන් ඕවුන් සුනුකරන්න හියකිී සේක එබවින් රජදරුවනේ දැන් ඥානවත්ව සිටිව් පොළවේ විිනිශ්්‍යකාරයණේ ගුරුකම්ගනිෙව් ස්වාමින්ට බයෙන් මෙහෙකරව වවුලුම් සහිතව ප්‍රීතිව පුත්‍රයානන් සිබිව් නැතහොත් උන්වහන්සේ උදහස් වනසේක. නුඹලාද මාර්ගෙහි විනාශවන්න හුය මක්නිසාද උන්වහන්සගේ උදහස වහාමෑවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශිද්වාද ලද්දෝය